ඔතුමන්ට බොහොමත්ම පිං අපේ පන්සල හොරාගෙන මේ වැඩ සංවිධානය කළා. අදමිටයි ගුරුතුමා නම කොට සම්පූර්ණ වෙනවා. ඉතින් අපේම නම් ආයේ මොනවද කියන්නේ? අපි මේ කාර්ය අවසන් කරමු. ඒක මතෙ ගෞරවණීය ප්‍රධාන සිහිපත් කළා. අපි මේ සමාජයේ දුදන මිනිසුන් අතර සත්පුරු මිනිසු වෙන්න ඕනේ. ඔබ දුරකට ගවාගෙන ඔබ අපේ පන්සලට ආවා. ඔබට දැනෙන්න ඇති රජරට වන්නේ කියලා ආවම කොළඹ වගේම රස්නේ. කොළඹ වගේම රස්නේ. ඉතින් ඒ රස්නේ තියෙන මේ රජර වන්නේ කලේ අහිංසක අම්මල ගප්පච්චිලා අවුවට වැස්ස දෙන්න දුක්තිල දැත කරගැටෙන කමියත් මහන්සියලා මේ පුංචි දරුවන් හෙට ලෝකේ සුවපත් කරන්න මහා කැපකිරීම කරනවා. ඉතින් ඔබ ධන පරිත්‍යාග සිද්ධ කරලා ඉතින් මේ දරුවන්ට පොට්ටිකල යන බෑග් එකක් පොට්ටිකල ලබා දෙනුම මහා පිනක්. මොකද බෑග් එක ගන්න අද වත්මනේ බොහොම සුවත්මක් නැහැ. හැබැයි ඔබ බොහොම දුක මහන්සි රුපියයකට දෙයක් තමයි මේ වේදම් කරන්නේ. අපි දන්නවා ලෝකෙ කොහෙවත් ගස්වල සල්ලි නැහැ. එහෙම කඩා ගන්න පුළුවන්. එහෙම කවවත් නැහැ. එහෙනම් මේ ලෝකෙ මිනිස්සු උපයාගත දෙයක් තමයි මුදල කියන්නේ. ඉතින් උපයාගත දෙයක් දෙන්න හරි අපි ලෝභයි. ඇයි දෙන්න බැරි? අපම කැපකිරීමක් කරලා මහන්සියක් වෙලා තමයි මේ මුදල උපයාගන්නේ. ඉතින් ලෝභ මිනිස්සු අතර ඔබ අලෝභ නැති සත්පුරුෂ මිනිස්සුන්ට පත්වනවා. අපි දන්නේ හැමදේම වෙනකොට මිනිස්සුනි ඒ නිසා ඔබ මිනිස්සු කොටස එකයි අපි තෝරගන්න. ලෝභ මිනිස්සු අතර ඔබ අලෝභ මිනිස්සු වඩපත් වෙලා මිනිස්සු අතර සත්පුරුෂ මිනිස්සුන්ට පත් තෝරගත්තා. ඉතින් එහෙම තෝරාගෙන අය ඔබ පන්සල නාදලු. ඉතින් ඒ නිසා මෙහි අවසාන හැටියට ඉස්තිරකට මම කරලා තින් කියලා මේ කාර්යය කරනවා. ඒ මුලයි මෙහෙම පරිවර්තන ගන්න ඕනේ නේ. ඉතින් මෙහි සංකල්පයේ සංවිධානය මෙහෙවීම සියල්ලම අපේ ප්‍රසාද් ගෝපාලසෝන මහත්මයා මට දෙනකම සතුට වෙච්චරයි. ඔබ වගේ තිස්සක් අඳුර ලැබිච්ච එක මම ලොකු සතුටක්. ඒ නිසා පින්වන්ත ඔබතුමන්ට අපි මේ තත්ත්වයට සම්බන්ධීකරණය කරපු උතුරන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂතුමන් අතිවිර රත්න අයියා මට ඉතින් අර තියෙන බැඳීමත් එක්ක අයියා වතාව කියවෙන්නේ ඉතින් අධ්‍යක්ෂතුමා. ඉතින් එතුමන් ඒ වගේම මේ කාලේ මූලින් දායකව දරන දෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආශිෂ්‍ය චින්තක අභිෂේක මහත්මයා එවැගේම ඔබේ සෙනෙහවන්ත බිරිඳ තේජා කපුරුගේ අභිෂේක මහත්මයා මම ඉතින් ඔබතුමන් මේගේ සංකල්පයේ වචන දෙක අපිට ගොඩක් අද ඉවදුනා. අපි අපි හසුම කාරණේ මම හැමදාම ලබන පොහෙලට කියනවා පොතේ ඉගෙන ගන්නilla ඉගෙන ගන්න තමයි ජීවිත හදාගන්න පුළුවන් කියලා. ඉතින් ඔබගේ ඉල්ලීම මම ඉතින් මේ දරුවන් එදිෂ්ඨ කරાવી ඔබට පොත් ටිකක් බෑග් එකක් දුන්නේ විතර තියන්න නෙමෙයි දාම්පාසට ඇවිල්ලා ඒ දාම්පාස අධ්‍යාපන ලැබුණකොට අපේ ප්‍රසස්ලන් කියනවා වගේ නැනගුණ පින දරුවෝ වෙන්න ඕනේ. පාසල තුල ඉන්න දරුවා දාම්පාසල වෙනස තමයි ඉච්චරයි. දාම්පාසල තුල ගුණ දහම් වලින් පෝෂිතයි. කතා කරන වචන වචන පාසා දරුවන් දෙහැමි වෙන්න ඕනේ. තබන අඩියක් අඩියක් පාසා දරුවන් සංවර වෙන්න ඕනේ. පාසල දාම්පාසල වෙනසක් තියෙනවා. ඉතින් මේ දාම්පාසල තුල මෙවැනි කාර්යයක් කරන්න උරදෙමින් කටයුතු කරන් තියෙන ඔබ දෙපළ ඇතුළු ඔබේ ආදින අම්මා අප්පච්චි ඒ නංගි මල්ලී සහෝදර වීරස බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ මහා ශක්තියක් වෙන මේ නාම ලේඛනයේ මම දැක්ක කතරක තියෙනවා ඒ මම සිහිපත් කරන්න ඕනේ. ඒ තමයි දැන් දින දෙකක් වගේ කාල සීමාවක් මේ ඇත්තු දේවා රාජ්‍ය මහන්සලා කැපීෙන් කරලා මේ කාර්ය කරනකොට වන්‍ය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් දිනේෂ් නානකාර මහත්මයා සේවපත් කරන්න ඕනේ. ඒ වගේම විශේෂ සේනාංගාධිපති සේනාංගේ සේනාධිනායක මේජර් ජෙනරාල් ශාන්ත හේවගේ මැතිතුමන් අපි ගෞරවයෙන් සේවපත් කරන්න ඕනේ. ඒ වගේම හත්වන සන්නාසනද්ද බලකාය අපේ ඉලුකේගම යුදම්ල කඳුර අපේ බොහොම සමීප අය අර පැට්‍රෝල් නැති කාලේ බොහොම දුක් මහන්සිය පන්දා කුටුපියක දැක්ක මේදී මොකද මමත් එක්ක ඒ කාලේ බොහොම සමීප සම්බන්ධ කටයුතු කළා. ඉතින් එයාට මාර් මහන්සියක් වුණා සෙට් එකක් ගන්නවා. හරි මිනිස්සු ගන්න දෙනවා මින් ප්‍රශ්න බොහෝ විදිහට ආ ගන්නවා. ඉතින් අපි මේ රන්දෑපුර සෙට් එක සම්පූර්ණ රැක්කේ අපේ යුදම්ල ඇත්තෝ මඩොන්දර මතකයි. මොකද මම
පැයකහමාරක් කැකිදාගේ සෙට් එක ගිරේ ලයිට් එකෙන් ඉඳලා දුන්නා. තෙල් ගහගෙන ගිහලා පැයකහමාර සෙට් එකේ ගිහින් යන්න හම්දා ක්‍රික් පිටල තමයි මම ඉල්ලුවේ. එදා නැත්තම් ගිහින් රන්න මගහක් කිව්වා ඉන්නේ. ඉතින් මේ හතර සන්නාසන්ද බලකායේ ලුතුනි කියනල් වජිර විශ්වමිත්‍ර අපි පින්වන්ද මෙතුමන් සිහිපත් කරනවා. ඒ වගේම අද අපේ මේ පන්සල් සැපෙමින් පින්වන්ද මේ සිසු කුමාර මහත්මයාණන් ඔබතුමා සමඟ සැපෙමින් පින්වන්ද අපේ යුදහමුදා රණවිරුවනි ඔබ අපි මහා ආඩම්බරයක්. ඔබ නිසා මේ දෙපේ හිටගෙන අපි මහා පොරව අපි කතා කරන්නේ. මේ හුස්ම ගන්න ඔබට පින්සිලේ. ඉතින් ඒ නිසා අද අපි මේ ජයසිංහ මහතුමා ගඩවේ ඉන්න ගම මේ සලා මූලිකත්වයේ දරන් දෙදුන ධනපත්‍ය කරන් දෙදුන සහ සම්බන්ධුන මේවා දැකලා වචනෙන් බව අපට ස්තුති කරන පින් දෙන ඇත්ත ගොඩක් ඇතිය. මේකේ ගොඩක් අය මනියෙන් ව්‍යාපාර ගියපු අය. විශේෂයෙන් අපේ ප්‍රසාද් මහත්මයාගේ සහෝදරයා. එතුමාට මේ පරිලෝකයෙන් අවුරුද්දක් පිරෙන වෙලාවේදී මේකේ නාම ලේකෙන මම ඊයේ දවසේ පුරාම මේ නම් කියෙව්වා. මට හරි සතුටක් සහ මේ පුදුමාකාර ලෙන්ද බැඳීමක් ගැන ඔබ දැක්කේ නැතුණාට ඒ වෙන මොකක් නෙමෙයි. ඔබේ දින බලාපොරොත්තු වෙන මෙසුන් තියෙන මහදකට වෙන බලාපොරොත්තු තියෙන්නේ. දැන් ඔබට තියෙන එකට වෙනස් බලාපොරොත්තු. දෙය දීර සතුරු වෙන්නේ. ඉතින් බුදුහාම කියුවේ ඔබගෙන මයි. දින්නම් සුර බලන් හොති නාදින්නම් හොල්තන් යදා. දින්නම් සුර බලන් හොති. දෙන දේ තුල සැප තියෙන්නේ. අපි දෙන දේ තුල සැප තියෙන සතුට දේ. නාදින්නම් හොල්තන් යදා. නොදුනු දේවල් ඒ තැන්වල තියලා අපි යන්න යන්නේ. කොහෙදෝයි නෙමෙයි සතුටු වෙන්නේ. ඔබ දීලා සතුටු වෙනවා. හදේ දී පුණ්‍යයන්. හදේ සතුටුම කෙනෙක් කියන්නේ නුඹුත් නෙමෙයි. දැන් පුංචි දරුවෝ අරන් යන දැක්කම සතුටු වෙනවා. අනේ මෑණිගේ දරුවෝ බෑගේ කරේ දාන දැක්කම සතුටු වෙනවා. ඒක තමයි කෙනෙක් කියන්නේ වෙන නුඹුත් නෙමෙයි. ඒ නිසා ඔබට මුලින්ම පින් දෙන ආශිර්වාද කරනවා. දාම්පාසල් ප්‍රධානාචාර්ය හාමුදුරුව මගේ ගුරුදේවයන් හාමුදුරුව වහන්සේ උන්වහන්සේ දේශනාවක වැඩම හිටියා. තවත් වැඩ ඉන්න උන්වහන්සේ ඉතින් ප්‍රථමයෙන්ම මේ කාර්ය සඳහා ආශිර්වාද කරමින් අනුශාසනා කරමින් අපිට මේ කටයුත්ත කරන්නට මුදල් දුන්නු මාගේ පින්වන්ත ගුරු හාමුදුර මහන්සියට තුමාගේ ආශිර්වාදය දරතහන් වහන්සේ නැගවර ඉදිරිපත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මූලික දායක ධර්මෙන් මේ සඳහා සම්බන්ධයෙන් කටයුතු තිරගන්න යැතු පින්වත් වහන්සේ නාටම තුමාගේ ආශිර්වාදයෙන් දරතහන් වහන්සේගේ ආශිර්වාද රැකවරණය නිතදින වැඩමුළුනාම නිදුක් වේවා නිරෝගී වේවා සුපත් වේවා කාය සුවයුක්තව මානසික චිරාත් කාලයක් මෙන්න යහපත් වූ පින්කම් කරන්නට යහපත් සමස්තයන් කරන්නට චිරාත් කාලයෙන් වැඩි වේවා බුදුදනාටම කෙරුවන් සරණයි. ඒ වගේම මේ කාර්යයට දින 5ක් 6ක් අපිට ගත වුණේ මේ කාර්ය සංවිධානය කරන්නට. ඉතින් දාම්පාසල ආචාර මණ්ඩලයේ මම හිතන්නේ දින ගණනාවක් කියලා කුංචි දරුවෝට ගණන් උපුරුදු පුහුණු වීම කරලා අඩුපාඩු ගොඩක් ඇති. මම දන්න කිසිල බලාපොරොත්තු නැහැ. මොකද අපිට කියන්නේ අපේ කිසිම බලාපොරොත්තු නැහැ. ඔය කිසි උස්සක බලාපොරොත්තු නැහැ. මම කොහොමද මෙහෙම කරන්නේ මෙතෙන් දෙන්නේ දැන් ඉතින් කෙටියෙන් නම් අපිට පුළුවන් විදියට ඒක සංගධාන කරන් තියෙනවා. ඉතින් ඒ වෙන දරදී අද ගාම්පාසල ආචාර මණ්ඩලයේද විශේෂයෙන්ම දූ දරුවන්ට ඒ වගේම ආහාර පාන සංස්කෘතික තුන අපේ දෙමෝපියන් ඇතුළු සුදනාට මත පින් දෙන ආශිර්වාද කරනවා. අපි මිනිස්සු කවදා හරි දවසක මේ ඉරහඳ වැඩිලා යන જાතියක් අපි. ඒ යනකොට ලැබිච්ච මොනසාත් හොඳේවල් කරලා තිබුණොත් මේව ඉතුරු වෙවි. ඒක හැදයක් ඉන්නේ විදියක් නෑ. ඒ නිසා දවසේ පසන් නිනවා බහස්තිවා කරෝදිවා පැහැදිලි සිටි යමක් කියලා තිබුණොත් කරෝදි කරලා තිබුණොත් ඒ දේවල් අරගෙන මේ අපි ළඟ හේමලය වගේ ඡායාවන් පායේ නිසෙවනල වගේ අපිත් එක පින් අපිත් ලෝකෙ කොහේ ගියත් අපිත් එකෙනවා. අනිත් හැමදේ මේ ලෝකෙ දැන්ව තියලා ඒ නිසා අපි යහපත් දෙයක් කරලා අපි දැයත් එක්ක සාදුකාර දෙලා අපි වන්දනා කරලා කරගත් පිනක් අරගෙන ඔබේ නම් මේ පරිව ගියපු සෙනෙහවන්ත සහෝදරයන් ඇතුළු ආදරණීය අම්මලා අප්පච්චිලා ගොඩක් අය නාමලෙක ඉන්නවා. ඒ හැමදෙනා අපේ හැම සිහිපත් කළා. ඒ හැමදෙනාගේ පරවාත්මය සඳහා මේ පින් අදිපත් වේවා. ඒ හැමදෙනාගේ බරගාමීත්ව සුඛී සුපත් භාවයට පත් වේවා. ඒ හැමදෙනා ප්‍රාර්ථනා කළා වූ උතුම් වූ නිවාසය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනාව වේවා වේවා කියලා කවුරු සාදු කියන. ඒ වගේම පින් අනුබන්ධනාටම මෙහි නාමලෙකින් සදාන් කරන සිසු නාටම මේ කලාව සමාජ සත්කාරය ආගමික ආගමික කුල ලැබෙන යම් පින කිසලේ කතරම්ද කියන්න මට බැහැ. ඒ තරම් විශිෂ්ටයි මේ. ඒ තරම් පින්වන්තයි. එසේ පින්කමක් කරලා ඒ ලැබෙන ආනිසංස තුල පින්නත් වන්දනාට නැවත ආශිර්වාද කරන විතරම උදාර කරන දනාතම ජයසිරි මහත්මන් පිළිගත්තා.
ද්‍රෝණයන්තම ධර්මවාහන වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් දනතරන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ සියලු නාම නැවත නැවත නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සසර ගමනවල කිසිමත් භාවයක රෝග පීඩාවත් නොවේවා. ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලේ ප්‍රඥාව ලැබේවා. අවසාන අපේ වන්දනා කරන එකම දහම් මණ්ඩලයේ දෙන්න දුක දුකට හේතු දුක නැති කිරීමයි. දුක නැති කිරීමේ මාර්ගය නම් චතුරාසත්‍ය අවබෝධ උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ කරලා උතුම් පින්කම හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. සුදනාතම කෙරවා සමයි බොහොමත් පින්.